සියලු දෙනාටම තෙරුවන් සරණයි. කෙලෙස්වල ආරෝග්‍ය මදය ගැනයි අපි කතා කරන්නේ. තුන්වෙනි කෙලෙසය මොකද්ද? ආරෝග්‍ය මදය කියලා කියන්නේ, ආරෝග්‍ය මදය කියලා කියන්නේ කෙනෙක් තමාට ලෙඩ රෝග හැදෙන්නේ නැහැ කියලා හිතාගෙන ඉන්නවා. දැන් මෙහෙම හිතමු, දැන් සමහර අය ඉන්නවා ඒ කට්ටියගේ සසරේ ඒ කට්ටිය කරපු දේවල් එක්ක සමහරලාවට එයාලට ඉපදිච්ච දවසේ ඉඳන්ම ලෙඩ රෝග. සමහර අයට ලෙඩ රෝග අඩු වැඩි වශයෙන් තියෙනවා. සමහර අයට ලෙඩ තියෙනවා, බාහිරින් පේන්නේ නැහැ. ඔය වගේ සමහර හිතනවා අපිට ලෙඩ රෝග නැහැ කියලා. අන්නේ ලෙඩ රෝග නැහැ කියලා හිතන එක තමයි කියන්නේ ආරෝග්‍ය මදේ කියලා. ඇතුන් දහසක බල ඇති බුද්ධ ශරීරයේද ලෙඩ රෝග හටගත්තා. එතකොට බුද්ධ ශරීරයේත් එහෙම වුණා නම් අපි වගේ අය ගැන කවර කතාද? ඒ නිසා භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ නකුල පිතු ග්‍රහපතියාට මෙහෙම දේශනා කරනවා. ග්‍රහපතිය, මේ කය රන් පැහැ ඇතියක් වුවද නිතර අපවිත්‍ර දෑ උතුරන වැගිරෙන එකක් බැවින් ආතුරය. දුබල බැවින් බිජුවටත් බඳුය. දුබල සමකින් වැසී ඇති එක ග්‍රහපතිය, යම්කු මේ කය පරිහරණය කරමින් මොහොතකට හෝ නිරෝගී බව පවසනවා නම් ඒ මෝඩකම නිසාන් කක්කුමක්ද? එතකොට ඒ විදිහට භාග්‍යවතුන් වහන්සේ දේශනා කරන මේ කය, එතකොට භාග්‍යවතුන් වහන්සේ දේශනා කරන ඒ වගේම මහණෙනි, ආරෝග්‍ය මදින් මත්තු නූත නූගත් පෘථග්ජන පුද්ගලයින් කයින් පව කරනවා, වචනින් පව කරනවා, හිතින් පව කරනවා. මේ අය මරණින් මත්තේ ගිහිල්ලා සැපෙන් පහව අපාය උපදිනවා කියලා. එතකොට ඇයි ඒ? දැන් මෙයාලා හිතනවා අපිට ලෙඩ නැහැ, අපිට මේ විදිහට හැදෙන්නේ නැහැ. සමාලයට ආහාර වරද්ද ගන්නවා. දැන් මේ කය නිරෝගීමත් නිසා මොකද කරන්නේ? වැඩි කාම සේවනය කරනවා, ඉස් වචන කතා කරනවා, අන්න ඒ වගේ දේවල් වලින් පව කරගන්නවා. ඒකයි මෙතන කියන්නේ. ඒතර ඒ වගේ හිතින් කයින් වචනින් පව කරගෙන මෙයා ඊට පස්සේ මරණින් මත්තේ ගිහිල්ලා නිරේ උපදිනවා කියන බුදුරජාණන් වහන්සේ. එහෙනම් අපිට තියෙන්නේ, අපි අද හොඳට මේ නිරෝගීව ඉන්නවා නම් අපි දන්නේ හෙට අපිට පිළිකාවක් හැදෙයිද, අපේ කයට මොන වගේ බරපතල රෝගයක් එයිද. එහෙනම් අප්‍රමාදීව පින් රැස් කර ගැනීම තමයි අපි කළ යුත්තේ. ඒ නිසා මේ ආරෝග්‍ය කියන්නේ අපි නිරෝගී කියලා හිතන එක කෙලෙසයක්. ඒ නිසා මේ නිරෝගී පුද්ගලයාට කොයි මොහොතක ලෙඩක් දුකක් හැදෙයිද කියලා කියන්න බෑ. ඒ වගේම තමයි කොයි මොහොතක මරණයට පත් වේවිද කියලා කියන්නත් බෑ. ඒ නිසා අප්‍රමාදීව කුසල් දහම් රැස් කරගෙන මේ සංසාර දුකෙන් නිදහස් වීම තමයි උතුම්ම දේ. එහෙනම් අපි ඔය කතා කරේ ආරෝග්‍ය මදේ ගැන. සියලු දෙනාටම උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගන්න වාසනාව ලැබේවා. තෙරුවන් සරණයි.